රෙන්ඩරින් ගත්තොත් ෆොටෝරියල් නොන් රියල්. ෆොටෝරියල් කියල කියන්නේ රියලිස්ටික් විදියටම හදන එක. ගැන රියලිස්ටික් කියන්නේ ආලෝක තත්ත්ව, ආලෝකය, අනිත් ෂැඩෝස් වගේ දේවල්, ලයිට්නි ෂැඩෝස් වගේ දේවල් කන්සිඩර් කරගෙන, يعني සැලකිල්ලට භාජනය කරගෙනමින් හදන රෙන්ඩර් කිරීම තමයි මේ ෆොටෝරියල් රෙන්ඩරින් කියන්නේ. එහෙම ලයිට්නිං පාවිච්චි කරන්නේ නැතුව හදන එක තමයි මේ නන් ෆොටෝරියල් රෙන්ඩරින් කියන්නේ. උදාහරණයක් ගත්තොත් ස්කෙච්අප් වල අපි මුලින් කරේ මෙන්න නන් ෆොටෝරියල් රෙන්ඩරින්. එතකොට ඒක ඇත්ත ලස්සන තිබුණ නෑ. ඒ කියන්නේ අපි රෙන්ඩර් ගන්නවා කියලා කරේ අපි අර නිකන් ඇනිමේෂන් එකක් හදපු එක විතරයි. ඒ කියන්නේ පළවෙනි ඇසයින්මන්ට් එකේ, දෙවෙනි ඇසයින්මන්ට් එකේදී අපිට මේ රෙන්ඩර් කරන්න උනා. එතකොට ඒක වෙන්නේ ෆොටෝරියල් රෙන්ඩරින් තමයි ඒකට යූස් වෙන්නේ. එතකොට ෆොටෝරියල් රෙන්ඩරින් වලට අපිට යූස් වෙනවා ආලෝක ප්‍රචාරණය, අනිත් ආලෝකයට සම්බන්ධ ආලෝක විද්‍යාව වගේ කන්සෙප්ට් ගොඩක් වැදගත් වෙනවා. එතකොට සාමාන්‍ය මොඩර්න් වර්ල්ඩ් එකේදී මේ රේ ට්‍රේසිං ක්‍රමත් මේ ෆොටෝරියල් රෙන්ඩරින් වලට වැදගත් වෙනවා. එතකොට රේ ට්‍රේසිං කියලා කියන්නේ එක එක ආලෝක කිරණ ඒවල සහ ඒවල පතිත වීම සහ ඒවල හැසිරීම, නැත්නම් ඒවල ඒවා මොකක් හරි වස්තුවක් මත මොකක් හරි වැටීමෙන් ඒවල ඇතිවන ෂැඩෝස් වගේ දේවල් එක එක කිරණයන්ට අපි භාජනය සැලකිල්ලට භාජනය කරනවා. එතකොට ඒවත් තමයි රේ ට්‍රේසිං කියලා කියන්නේ. අපි ඊළඟට බලමු නන් ෆොටෝරියල් රෙන්ඩරින් කියලා කියන්නේ රියලිස්ටික් ගතිය නෙවෙයි. ඒකේ ඇත්තම ගෝල් එක තමයි මොකක් හරි දෙයක් කමියුනිකේට් කිරීම. උදාහරණයක් ගත්තොත් අපි චිත්‍රයක් අඳිනවා. මේ චිත්‍රය මෙහෙම දැන් ගෙදරක් අඳිනවා. ඒ ගෙදර ඇඳාම මේක ඇත්තම ගෙදරක් වගේ කියලා පේන්නේ නැහැ. මොකද මට මේකෙදි අපි මගේ ගෝල් එක ඕනෙලා තිබුණේ මේක ගෙදරක් කියලා පොඩි නිකන් ස්කෙච්චක් වගේ හදන්න විතරයි. නමුත් දැන් අපි ලස්සනට හැදුවා. මේක රියලිස්ටික් විදිහට හැදුවා. මේකට වඩා රියලිස්ටික්. එතකොට මේවා තමයි ෆොටෝරියල් රෙන්ඩරින් ඇන් නන් ෆොටෝරියල්. මේකේ ෂැඩෝස් පෙන්නලා, මේක ආලෝක තත්ත්වයන් පෙන්නලා තියෙන හින්දා මේක ෆොටෝරියල්. මේක නිකම්ම ගෙදරක්, නිකම්ම කමියුනිකේට් විතරයි. ඒ කියන්නේ ගෝල් එක කමියුනිකේට් එක විතරයි. එතකොට මේ ඒක නන් ෆොටෝරියල් රෙන්ඩරින්. එතකොට මේකේ අරමුණ තමයි ඇත්තම පින්තූරයක් මිනිසුන්ට පෙන්වීම. මේකේ අරමුණ තමයි ඒකේ තියෙන ইনফরমේෂන් එක පෙන්වීම. ඊළඟට අපි ඉගෙන ගන්නවා කම්පියුටර් විෂන් කියලා පොඩි එකක්. කම්පියුටර් විෂන් කියන්නේ නිකන් අයි විෂන් වගේ තමයි. අයි විෂන් කියලා කියන්නේ අපි මොකක් හරි පින්තූරයක් දැක්කම ඒ පින්තූරෙන් අපි අදහසක් ගන්නවා. කියන්නේ එකෙන් ඩිස්ක්‍රිප්ෂන් එක ගන්න. උදාහරණයක් ගත්තොත් අපි IT ෆැකල්ටි දිහා අපි බලාගත්ත බැලුවගේ මොකද? එතකොට ඒක විෂන් නෑ. එතකොට අපි ඒ අයි එකෙන් අපි ඒක අඳුන ගන්නවා. මේක තමයි IT ෆැකල්ටි. මේකේ මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. මෙච්චර ළමයි ගානක් සෙනගක් මේ ඉගෙන ගන්නවා. ලෙක්චර්ස් මෙච්චර ගානක් ඉන්නවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඉන්නේ මේ වගේ දෙයක් තමයි කම්පියුටර් විෂන් කියලා කියන්නේ. මොකක් හරි 2D ඉමේජස් ටිකක් අරගෙන ඒකෙන් 3D ඩිස්ක්‍රිප්ෂන් එකක් ලබා ගැනීම තමයි මේ කම්පියුටර් විෂන් කියලා කියන්නේ. තව කියන්න පුළුවන් කම්පියුටර් ග්‍රැෆික්ස් වලින් වෙන් වෙච්ච ඩිසිප්ලින් එකක්. ඒකෙන් කම්පියුටර් විෂන් කියලා කියන්නේ. ඊළඟට අපි ඉගෙන ගන්නවා ඇනිමේෂන් මොඩලින් කියන එකට තව ටිකක් දුරට විස්තර කරනවා.